அப்பே லைஃப் பாய் தென் லைஃப் பாய் ஒலிவ் விலா பிரிசுது ஒலிவ் ஆயில் சாரே சமகின் சமட்டு சுமுது பாவா விஷ பீஜவலின் சியட்டு சியக்கின் வெடி ஆராக்ஷாவா பிரைஸ் எக எக சர்ப்ரைஸ் எக்க கேட்டையாக ரூபியால் பனஸ் துனுக்கட்ட සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම ශශිකලා කඳුබඩ ආරච්චි. මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අද මැදම රාත්‍රියෙන් පසු පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනපතිට අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවයේ නිරත වූ සරසවි සිසුන් 22 දෙනෙකු අත්අඩංගුවට සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව සහ ලාංඡනය ගැන අවසන් තීරණයකට එජාප කෘත්‍යාධිකාරිය රැස්වේ COVID-19 මරණ 3000කට ආසන්න වේ දකුණු කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 2 දෙනෙකු මීගමුරු වලට වර්තමාන පාර්ලිමේන්තුවේ වසර 4 හමාරක නිල කාලය අද සම්පූර්ණ වනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු එළඹෙන ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය විධායක ජනාධිපතිවරයා අසතුයි. මේ අතර ඉදිරි පැය 24 තුළ පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන බව අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළා. දවසේ පුවත 2015 අගෝස්තු මාස 17 වෙනිදා පැවති මහමැතිවරණයෙන් 8 වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරු තෝරාපත් කරගනු ලැබුවා. පාර්ලිමේන්තුව පළමුවරට රැස්ුනේ එම වසරේ සැප්තැම්බර් 1 වෙනිදායි. එය අනුව අද මැදම රාත්‍රියේදී 8 වැනි පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 4ක් සහ මාස 6 ඉක්මවනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 71 ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව වසර 4 හමාරකට පසු ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය විධායක ජනාධිපතිවරයාට හිමි. 75 ව්‍යවස්ථාවට අනුව විසිරුවා හැරීමේ ප්‍රකාශනයේ අභිනව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරාපත් කරගන්නා දිනය නියම කොට තිබිය යුතු වනවා. එමෙන්ම අභිනව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීමද ඒ ප්‍රකාශනයෙන්ම කැඳවිය යුතුයි. පාර්ලිමේන්තුව විසිරුවීමෙන් අනතුරුව කැබිනට් ඇමතිවරු පමණක් දිගටම කටයුතු කරගෙන යනවා. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරේ අවහස වෙනවා. ජනාධිපතිවරයා දිගටම රජයේ ප්‍රධානියා, ඒ වගේම ආණ්ඩුවේ ප්‍රධානියා සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා මෙන්ම සේනාධිනායකයා වන නිසා කිසිම අවස්ථාවක රට අරාජික වෙන්නේ නැහැ. මුදල් පරිපාලනයේ පාර්ලිමේන්තු සතු කාරණයක්. නමුත් පාර්ලිමේන්තුව නැති අවස්ථාවක ඒ අවස්ථාවට අනුකූලව කටයුතු කිරීමේ බලය ජනාධිපතිවරයාට දීලා තියෙනවා. හෙට පාර්ලිමේන්තුව විසිරුවා හැරෙනු ඇති බව කතානායකකරු ජයසූරිය මහතා පැවසුවේ පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති උත්සවයකදී. මාර්තු මාසයේ 2 වෙනිදා වෙනකොට පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන බවට තමයි අපි ආරංචි ලැබුණේ. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ මහමැතිවරණයේ පැවැත්ම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙලෙස අදහස් පළ කළා. ගරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය අද දිනෙන් පසුව ලැබෙන බව ගරු නීතිපතිතුමා දන්වලා තියෙන බව අපට වාර්තා වෙලා තියෙනවා. අපට කියන්නට බෑ කවදද විසිරුවා හරින්නේ කියලා. හෙට විසිරුවා හැරියොත් නාම යෝජනා ගන්න වෙන්නේ 12 වෙනිදා ඉඳලා 19 වෙනිදා වෙනකම්. කොමිෂන් සභාව පෙන්නල දීලා තියෙනවා මහමැතිවරණය තියන්න පුළුවන් දවස් 25 27 28 29 සහ මැයි 4 කියලා. ඒකෙන් සුදුසු දවසක් තීරණය කර ගැනීමේ පරම අභිමතය තියෙන්නේ ගරු ජනාධිපතිතුමාට. අමාත්‍ය SM චන්දසේන මහතා පැවසුවේ ඉදිරි පැය 24 තුළ පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන බවයි. මාර්තු 2 වෙනිදා ස්ථිර වශයෙන් පාර්ලිමේන්තුව විසිරුවා හැරෙනවා. ජනාධිපතිතුමාට විසිරුවා හැරීමේ බලය අයිතිය ලැබෙන පළවෙනි පැය 24 මෙතුමා පාර්ලිමේන්තුව විසිරුවා හැරලා ජනතාවාදී ආණ්ඩුව පිටවන්න ඉතාම කෙටි කාලෙකින් අප්‍රේල් මාසේ මං හිතන්නේ 25 වෙනිදා ජනිත දියල් ලෑස් වෙලා තියෙනවා. දවසේ පුවත උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට සිව්වෙනි දිනටත් සත්‍යග්‍රහයේ නිරත වූ අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් 22 දෙනෙකු පොලිසිය විසින් අද උදෑසන අත්අඩංගුවට ගත්තා. ඒ අධිකරණ නියෝග කඩකිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේයි.
රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මර්ධනයේ නතර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට අට්ටාලයක් මත පවත්වාගෙන ගිය සත්‍යග්‍රහය ඉවත් කරගත යුතු බව දන්වමින් වන අධිකරණ නියෝගයක් පොලිසිය ඊයේ එම සිසුන් වෙත ඉදිරිපත් කළා. ඔබ වහන්සේලාට සම්බන්ධව කොළඹ ප්‍රධාන මහේත්‍රාත්තුමියගෙන් නියෝගයක් තියෙනවා. ඔව්. අධිකරණ නියෝගයක්. දැන් ඔබ වහන්සේලා රටේ අධිකරණයේ නීතියට ගරු කරන්නේ නැද්ද? ඔහුගේ කාලේ අපි දැක්කා තමයි. අධිකරණයේ නීතිය දුන්නා. කෙසේ වෙතත් එය නොතකා රාත්‍රිය පුරාත් අදාළ ස්ථානයේ රැඳී සිටි සිසුන් වෙත අද පෙරවරුවේ පොලිසිය පැමිණ යළි දැනුම් දුන්නේ අදාළ ස්ථානයේ නිවත් වන ලෙසයි. එය අනුව එම ස්ථානයේ රැඳී සිටි භික්ෂුන් වහන්සේ දෙනමක් ඇතුළු සිසුන් 22 දෙනෙකු අත්අඩංගුවටගෙන අදාළ අට්ටාලය ඉවත් කිරීමටද පොලිසිය පියවර ගත්තා. අත්අඩංගුවට ගැනුණු අදාළ සිසුන් ඉදිරිපත් කෙරුණේ අලුත්කඩේ මහේස්ත්‍රාත්වරිය හමුවටයි. ඔවුන්ට එරෙහිව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළුවීම වැළැක්වීම හරහා අයුතු අවහිරය, මංමාවත් පනත යටතේ මාර්ග අවහිර කිරීම සහ පදික වේදිකාව අවහිර කිරීම, රජයේ නිලධාරීන්ගේ නියෝගවලට පටහැනිව ක්‍රියා කිරීම, නීති විරෝධී රැස්වීමක සමාජිකයින් වීම, අධිකරණ නියෝගයකට පටහැනිව කටයුතු කර අධිකරණයට අපහාස කිරීම සහ ඉහත වැරදි සඳහා ආධාර අනුබල දීම යන චෝදනා ඉදිරිපත් කර තිබෙන බව පොලිසිය සඳහන් කළා. අධිකරණ නියෝග ඉරා දැමීම රටේ අපරාධ යුක්ති ක්‍රමයට ලොකු ප්‍රශ්නයක්. මේ උද්ඝෝෂණය පැවැත්වෙන්න නියමිතව තිබුණේ කොළඹ මහරුවල ආශ්‍රිතව රෝගීන්ට වන අපහසුව මේ සියලු කාරණා දැනුම් දුන්නා. කිසිම අවස්ථාවක මේ වගේ අවහිර කරමින් කරන උද්ඝෝෂණ වලට අපි ඉඩ දෙන්නේ නැහැ. අප ලබා දීම සම්බන්ධයෙන් විරුද්ධ වන කාරණා ලෙස දන්වා සිටියේ අධිකරණ නියෝගයක් දී තිබෙනවා. එය කඩකිරීමක් සිදු වෙලා තිබෙන කාරණය. මේ වන විට කොරෝනා වෛරසය වැනි වසංගත තිබෙනවා. එම නිසා ඒ තත්වයටත් බලපෑමක් සිද්ධ වෙනවා මෙම සත්‍යග්‍රහය නිසා කියලා. ඉනිවා සමුළු අප පැවැත්වෙන මෙබඳු සත්‍යග්‍රහ නිසා ලංකාවට අපකීර්තියක් සිද්ධ වෙනවා කියන කාරණේ. අප ප්‍රකාශ කරේ අධිකරණ නියෝගයේ කඩකිරීමක් සිදු කරාය සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් අධිකරණය වෙත ඉදිරිපත් වෙලා නැති බැවින් ඔවුන්ට එය අප ලබා දීමට හේතුවක් නොවන බවත්, කොරෝනා වෛරසය පිළිබඳ කාරණේ මේ වන විට අවසන් කොරෝනා රෝගියාව සෞඛ්‍ය ඇමතිවරිය විසින් ඉඹල ලංකාවෙන් පිටත් කරලා තිබෙනවා. ජිනීවා සමුළුව මේ වන විට අවසන් වෙලා අදාළ ඇමතිවරයා ලංකාවට පැමිණත් සිටිනවා. එම නිසා මෙකී කරුණු මෙම ශිෂ්‍යයන්ව තවදුරටත් බන්ධනාගාරගත කිරීම සඳහා කරන උත්සාහයක් පමණයි. කරුණු සලකා බැලූ අලුත්කඩේ මහේස්ත්‍රාත්වරිය භික්ෂුන් වහන්සේ දෙනම ඇතුළු සිසුන් 22 දෙනා හෙට දිනිය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. මේ අතර මෙම අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් නාවල විවෘත විශ්වවිද්‍යාලයේ ඉදිරිපිටදී අද පස්වරුවේ උද්ඝෝෂණයක් පැවැත්වුණා. නීතියක් නැති තත්ත්වයක් තමයි උදා වෙන්න යන්නේ. සටන් කරන බලවේග මර්ධනය කරන එක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. අපි ලෑස්ති අරගෙන අවිල්ල තියෙන මර්ධනේ ඉස්සරහා දණ ගහන්නේ නැතුව මේ සටන තවත් තීව්‍ර කරමින් ඉදිරියටත් ක්‍රියාත්මක කරන්න. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කැස්බෑව බලමණ්ඩල රැස්වීම අමතමින් උසස් අධ්‍යාපන අමාත්‍ය බඳුල ගුණවර්ධන මහතා මෙම සිදුවීම පිළිබඳ අදහස් පළ කළා. අධිකරණ තීන්දුව ගරු නොකිරීම කරන කොටගෙන ඒ ස්වාමීන් වහන්සේ ඇතුළු මුළු පිරිසම පාන්දර වැඩඹුවා කිව්වා කිරගේ ඇතුළට. අපි දේශපාලන වශයෙන් කිසිම මැදිහත් වීමක් කළේ නැහැ. මොකද අපි බොහොම උපේක්ෂා සාගතව මේ අයගේ අපිට විසඳන්න පුළුවන් හැම ප්‍රශ්නයක්ම විසඳීම සඳහා කටයුතු කරනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට මියගිය පුද්ගලයන් ගණන 2989ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඇන්ටාක්ටිකා මහද්වීපය හැර ලොව අනෙකුත් සියලු මහද්වීපවලින් වාර්තා වන ආසාදිතින් ගණන 87,000කට අධික අතර ඇමරිකාව, ඔස්ට්‍රේලියාව සහ තායිලන්තයෙන් අද ප්‍රථම වරට කොවිඩ් මරණ වාර්තා වුණා. මේ අතර දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 2 දෙනෙක් උණ රෝගී තත්වයෙන් පසුවීම හේතුවෙන් මීගමුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් චීනෙන් වාර්තාවන පුද්ගල මරණ ගණන 2870ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. චීනයට පසුව වැඩිම ආසාදිතින් පිරිසක් දකුණු කොරියාවෙන් වාර්තාවන අතර ගත වූ පැය 24 කාලය තුළ නව ආසාදිතින් 805 දෙනෙකු වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතින් ගණන 3736ක් දක්වා ඉහළ ගියා. රටපුරා සීග්‍රයෙන් ආසාදිතින් වාර්තා වීම සැලකිල්ලට ගනිමින් එරට සියලු දේවස්ථානද වසාදම ඇති අතර පොදු ස්ථාන විසබීජ හරණයට එරට බලධාරීන් පියවරගෙන තිබුණේ මෙලෙසින්.
කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මේ වෙනකොට කිසිදු රෝග ලක්ෂණ පෙන්වුම් කරන්නේ නැහැ. ඉතාම හොඳින් කාලය ගත කරනවා. කොරියානු රජය විසින් වෛරසය මැඩපත්වීම සඳහා ගන්න පුළුවන් ඉහළම ක්‍රියාමාර්ග ගනිමින් තියෙනවා. මේ අතර දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් වෛරසයට ගොදුරු වූවන්ට සෙත්පතා ආගමික වතාවත්වල නිරත වන අයුරුයි මේ. මේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිය මානසික අතතිය දුරුකර ගැනීමේ අරමුණින් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන අයුරුයි. මේ අතර දකුණු කොරියාවේ සිට ශ්‍රී ලාංකිකයන් 137 දෙනෙකු අද උදෑසන මෙරටට පැමිණියා. එම පිරිස අතර පුද්ගලයන් දෙදෙනෙකු අධික උණරෝගී තත්ත්වෙන් පසුවීම හේතුවෙන් ඔවුන් දෙදෙනා මීගමුව මහරෝහලට ඇතුළත් කිරීමට ගුවන්තොටුපළ බලධාරීන් පියවරගෙන තිබෙනවා. මේ අතර තායිලන්තය, ඔස්ට්‍රේලියාව සහ ඇමරිකා එක්සත් ජනපදයෙන්ද අද ප්‍රථම වරට කොවිඩ් මරණ වාර්තා වුණා. අද දින ඇමරිකානු එක්සත් ජනපදයෙන් කොරෝනා වෛරසය ආසාදිත වීම නිසා ප්‍රථම පුද්ගල මරණය වාර්තා වුණා. ඒත් සමගම චීනය, කොරියාව සහ ඉරානය වැනි රටවලින් පැමිණෙන සංචාරකයන් සීමා කිරීමට ඇමරිකානු ජනාධිපති උපදෙස් දී ඇත. මේ රට තුළ තියෙන නිරෝධායන කටයුතු වලට පටහැනිව ක්‍රියාකල විදේශිකයන් 88 දෙනෙක් තම රටවල්වල පිටුවහල් කරනවා කියලා රෂියන් ඉන්ෆර්මේෂන් ඒජන්සිය තියෙනවා. මේ ජපානයේ යොකොහොමා නගරයේ වත්මන් තත්වයයි. ජපානයේ කොරෝනා වෛරසයට ගොදුරු සංඛ්‍යාව 948ක් බවට වාර්තා වෙන්නේ. මේ 11 දෙනෙක් ජීවිතක්ෂේත්‍රපත් වීමත් 56 දෙනෙකුගේ තත්වය අසාධ්‍ය බවත් වාර්තාවල සඳහන් වෙනවා. චීනයට පසු වැඩිම මරණ ගණන වාර්තා වන්නේ ඉරානයෙන්. ඒ මරණ 54ක්. ජනාධිපතිවරණයේදී සිදු වූ ආකාරයට කකුලෙන් ඇදීමේ ක්‍රමවේදයක් හරහා මහමැතිවරණයේ පරාජය වීමට ඉඩ නොතබන බව සමගී ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ අතර සමගී ජනබලවේගයේ නව සන්ධානය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් විවිධ අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂය ඇතුළත් සන්ධානයේ නායකය හැටියටත් අගමැති අපේක්ෂක හැටියටත් නාම යෝජනා මණ්ඩලයේ සභාපතිවරයා හැටියට සජිත් ප්‍රේමදාසව නම් කළා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයම තීන්දු කළා. ජනාධිපතිවරණයේදී කල් වේලා ගත වෙලා අපේක්ෂක ලැබීම තුළින් අපේ මැතිවරණ ව්‍යාපාරයට බලවත් හානියක් සිද්ධ වුණා. ඒ හානිය තුළින් අපිට සිද්ධ වුණා පරාජිත පැත්තට යන. නමුත් අද තීරණාත්මක අවස්ථාවකට ඇවිල්ලා තියෙනවා. කකුලෙන් අදින ක්‍රමවේද තුළ අපිට හිර වෙලා ඉන්නට බෑ. මම ලෑස්ති නැහැ මෙතුමන්ලා අනාථ කරන්නට, තමුන්නාන්සේලා අනාථ කරන්නට. ඒ නිසා ආයේ කතා දෙකක් නැහැ. අනිවාර්යෙන්ම අපි මහමැතිවරණයේදී ජයග්‍රහණයක් කරා යන එක යනවාමයි කියන එක මේ අවස්ථාවේ කියන්න. ඒ සාධාරණීය වික්තරුනේ මේ අවස්ථාවේ මම ඔබතුමන්ලාගේ ඉල්ලීමක් කරනවා සමගි ජන බලවේගයට අනුමැතිය ලබා දීම සඳහා තමුන්නාන්සේලා ප්‍රජාතන්ත්‍රවාදීව කැමති නම් අත් ඔසවලා තමුන්නාන්සේලාගේ අනුමැතිය ලබා දෙන්න. මම ආරාධනා කරනවා අපේ මාධ්‍යවේදී තුමන්ලාට ඡායාරූපගත කරන්නයි කියලා. මෙන්න ජනමතය මේල හැබැයි රාත්‍රී ප්‍රවෘත්තියට නම් යන්නේ නැහැ. අලියා හෝ හංසයා කියන තැනට තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් බිම්මට්ටමේ පාක්ෂිකයන් සමග සාකච්ඡා කරනකොටත් ඒගොල්ලන්ගෙත් අදහස් අලියා, මගේ අදවැතේ තියෙන අලියා. පසුගිය ජනාධිපතිවරණවලදී අපි හංසයාගෙන් තමයි ඉදිරිපත් වුණේ. නමුත් මහමැතිවරණ සියල්ලක්ම අපි තරණය කරුවේ අලියා සමග. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එක කණ්ඩායමක් හැටියට මොන ලාංඡනයෙන්ද ඉදිරිපත් වෙන්න ඕනේ කියන තැන තමයි අපි යන්නේ. මේ එක්සත් ජාතික පෙරමුණ හැදෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ වටා ඉන්න පක්ෂ සහ සිවිල් සංවිධාන සියල්ල එකතු වෙලා සන්ධානයක් විදිහට. නමුත් මම දැක්කයි ඒක ප්‍රකාශයක් කරනවා එක්තරා පුද්ගලෙක් 2015 හදපු විදිහේ ඩීල් සන්ධානයක් නෙමෙයි කියලා. අපිට සැකේ දෙනවා මේ ගැන කියන පුද්ගලයෝ මේ වෙලාවේ තමන්ගේ වැටෙන්න තියෙන නඩු ගැන බියෙන් ආණ්ඩුවත් එක්ක ඩීල් එක දාලා එක්සත් ජාතික පක්ෂය කඩන්න හදනවද කියන්නේ. තොප්පිය ගැලපෙන ඕනෑම කෙනෙකුට දාගන්න ඉඩ හැරලා තමයි මම එහෙම කිව්වේ. නාම යෝජනා අවසන් තීරණය එක්සත් ජාතික පක්ෂයේ නායකවරයාගේ අනුමැතියට යටත්ව සිදුව යුතුයි කියන කාරණය තමයි එකඟුනේ. මතක් වෙන වෙලාවට කේක තැන්වල කියලා තව ඒවා කියන්න බෑ. අපි දන්නේ මොනවාද ඒ කියන්නේ කොහොමද කියන්නේ කියලා. දැන් සාකච්ඡාවල්දී එකකදාවකට ආවේ හංසයා හෝ අලියාගෙන් යනවා කියන එක. හංසයා අලියාගෙන් යන්නේ නැතුව වෙන ලකුණකින් යනවනම් අපිට සහභාගී වෙන්න බෑ. එහෙම වුණොත් අපි කොහොමත් එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණෙන් තරං කරනවා. යම් අදහස් ඇවිල්ලා තියෙන හංසයට නමුත් 99% කිල්ලනේ අලියා ඉති අද ඒ අන්තිම තීන්දුව කෘත්‍යාධිකාරී මණ්ඩලය ගන්නවා. එහෙනම් ඒගොල්ලෝ එක්සත් ජාතික පක්ෂය නොවෙනවා කියලා තමයි මම හිතන්නේ.
මේ ප්‍රශ්නේ ඔබතුමා නමින් ඇහුව නිසා මට උත්තර දෙන්න ඕනේ. මේකේ අනවශ්‍ය ප්‍රශ්න කිරීම තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. අපි වගේ අය ඒ අය ඇඟිලි දික් කළ හොරු කියලා කිව්වේ ලැජ්ජ නැතුව. පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීට කතා කරන්න නැති අවස්ථාවේදී මේ කැක්කුව මොකද මේගොල්ලන් තියන්නේ? මෙතෙක් දුර අපි ඉවසගෙන හිටියා. ඒගොල්ලන්ට යටි අදහස වන්නේ මේ පක්ෂ දෙකට කඩන්න වෙන්න පුළුවන්. අපි ඒක කඩන්න ඉඩ දෙන්නේ නැත. අද ගෝතබේ රාජපක්ෂ එක පක්ෂ නායකයෙක් නෙමෙයි. නමුත් ජනාධිපති රටේ මෙන්න මේව ආදර්ශ ලෙස අරගෙන කටයුතු කරන්න ඕනේ. මේ සම්දානගත වුණත් මේකේ දින වටිනාකම තියෙන්නේ අන්තිමට UMP එක තමයි 185ක්. අනිත් එක රෞෆුයිල් රිෂබ් බඩුමේ. ඔදිගම්බරම් තියෙනවා චුට්ටක්. මේ වෙනින් ආත නැහැ. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාව සහ ලාංඡනය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ වන විට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්ව සිටිනවා. ඉදිරි මහමැතිවරණයට තරඟවැදීම සඳහා සමගි ජනබලවේගයේ සංවිධානය ලිදැක්වීම සහ ඊට සහය දක්වන පක්ෂ සමග ගිවිසුම්ගත වීම හෙටටයේදී තිබෙනවා. ඒ අනුව ඊට පෙර එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාව සහ ලාංඡනය පිළිබඳ අවසන් තීරණයක් අද රැස්වල කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගැනීමට නියමිතයි. මේ සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය සහ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් රැසක් සිරිකොත පක්ෂ මුලස්ථානයට පැමිණියා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා සිරිකොත පක්ෂ කාර්යාලය අසල රැඳී සිටින හිරු ප්‍රවෘත්ති අංශයේ ධනුෂ්ක සෙනවිරත්න. අයබෝන් ධනුෂ්ක. අයිබෝන්, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජනබලවේගයේ පක්ෂයේ හෙට දවසේදී නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රංගහලේදී එළිදැක්වීමට නියමිතයි. ඒ ඊට සහය පළ කරන කුඩා පක්ෂ සමග සන්ධානගත වෙමින් ඒ අනුව හෙට දවසේදී මේ එළිදැක්වීමට නියමිත සමගි ජනබලවේගයේ ලාංඡනය සහ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. මේ සමගි ජනබලවේගයේ පක්ෂයේ ලාංඡනය සහ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සමග සාකච්ඡා කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායකවරයා ඊට පෙර යෝජනා කරා. ඒ අනුව පසුගිය සිකුරාදා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ සමගි ජනබලවේගයේ පක්ෂයේ සාමාජිකයන් මේ සාකච්ඡා සඳහා සහභාගී වුණත් අවසන් එකඟතාවකින් තොරව අවසන් විසඳුමකින් තොරවයි සාකච්ඡා අවසන් වුණේ. කෙසේ වෙතත් හෙට දවසේදී එළිදැක්වීමට නියමිත සමගි ජනබලවේගයේ පක්ෂයේ ව්‍යවස්ථාව සහ ලාංඡනය සම්බන්ධයෙන් අද රාත්‍රියේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතයි. මේ වන විටත් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ සාකච්ඡා සඳහා සහභාගී වුණා. තවමත් විපක්ෂ නායකවරයා මෙම ස්ථානයට පැමිණියේ නැහැ. විපක්ෂ නායකවරයා සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් පැමිණිවහම මේ සාකච්ඡා ආරම්භ කිරීමට මේ වෙනුවට සියලු කටයුතු සූදානම්ව තිබෙන බවයි අපට මෙම ස්ථානයෙන් වාර්තා වන්නේ. ඒ අනුව අද දවසේදී මේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡා අවසන් වීමෙන් පසුව සමගි ජනබලවේගයේ පක්ෂයේ ව්‍යවස්ථාව සහ ලාංඡනය සම්බන්ධයෙන් ගන්නා වූ අවසන් තීරණය අපි ඔබට සජීවීව වාර්තා කිරීමට සියලු කටයුතු සූදානම්. එතෙක් රැඳී ඉන්න හිරු ප්‍රවෘත්ති සමගින් ස්තුතියි ධනුෂ්ක තොරතුරු ගැනීම සම්බන්ධයෙන්. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම තුළින් මෙරට ආර්ථිකය ජාතික ආරක්ෂාව මෙන්ම රටෙහි ස්වාධිපත්‍ය පාවාදීමක් සිදු ඇති බවට ජාතික ජන බලවේගයේ චෝදනා කරනවා. එහි නායක අනුරකුමාර දිසානායක මහතා මෙම චෝදනාව සිදු කළේ බදුල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකදී. මේ ඡන්දෙ දී ආණ්ඩුව ලියවිලා ඉවරයිද? දැන් ඕන මොකක්ද? ඡන්දෙ දීලා ආණ්ඩුව හදාගත්තට පස්සේ ජනතාවගේ අතින් ආණ්ඩුව හැසිරීමේ බලය ගිලිනවා. ඒ නිසා ආණ්ඩුව හදන්න ඡන්දෙ දීපු අයත් මේ වෙලාවේ මොකද කරන්න ඕන? ඒ ආණ්ඩුව ජනතාවට විරුද්ධ ක්‍රියාමාර්ගවල එනවා නම් ඒවා පරාජයට පත් කරන්න පුළුවන්, ඒවා එලිදරව් කරන්න පුළුවන්, ඒවත් එක්ක හැප්පෙන්න පුළුවන් විපක්ෂයක් අපි නිර්මාණය කරන්න. කාගෙන්ද ඒක හදන්නේ? එක්සත් ජාතික පක්ෂෙන් හදන්න පුළුවන්ද? බෑ. එක්සත් ජාතික පක්ෂෙට විපක්ෂයේ රෝල් එකක් කරන්න බෑ. දැන් කො රිසත් අත්තට මුඩ ගත්තද? නෑ, රිසත් බදු දින් කියලා මන් දාගෙන වෙලා රූපවාණි පුළුවන් නම් මාව ගණන් කියලා. සාෆි දොස්තර අත්තට මුඩ ගත්තද? දොස්තරට රස්සාව දෙන්න තීරණ එක. මර්ද සපාසල් වැහුවද? නෑ, ලියාපදිංචි කරන්න තීරණ එක. නැගෙන විශ්වවිද්‍යාල වැහුවද? නෑ, එකෙන් හොඳ උපාධි දෙන්න තීරණ එක. MCC ගිවිසුම කියන්නේ කෑලි සංශෝධනය කරලා බේරන්න පුළුවන් එකක් නෙවෙයි. MCC ගිවිසුම කියලා කියන්නේ ගිවිසුම පුරාම විස. ඒකේ කකුලක් කපලා, වලිගේ කපලා, ඇඟිල්ලක් කපලා, MCC ගිවිසුමේ කොණ්ඩේ කපලා ඒක සුද්ධ කරන්න බෑ. ඒ MCC ගිවිසුම මුළුමනින්ම අපේ රටේ ආර්ථිකයත්, අපේ රටේ ආරක්ෂාවත්, අපේ රටේ ස්වාධිපත්‍යය පාවා දීම ඇතුළත් වෙලා තියෙන ගිවිසුම. ඒක අහෝසි කරන්න ආපු අයද මොකද්ද කියන්නේ? ඒක කෑලි කෑලි සංශෝධනය කරනවා. ඒගොල්ලෝ ඇත්ත ගත්තොත් තවරා ගත්ත දේශප්‍රේමි. ඉස්සර සරදියල් හැංගුනේ උතුම් කන්දි, පොඩි විජේ හැංගුනේ පොළොන්නරුව කැලි. අද අපේ රටේ අපරාධකාරයන් සහ දූෂිතයන් හැංගින්නේ දියවන්නාවේ පාර්ලිමේන්තුව. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවරට පැමිණ ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගනු ලැබුවා. එහිදී ජනාධිපතිවරයා එහි පැමිණ සිටි ජනතාව සමග සුහද පිළිසඳරකද නිරත වුණා. අනතුරුව ජනාධිපතිවරයා අස්කිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසනු ලැබුවා. පසුව ජනාධිපතිවරයා අස්කිරි ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේදී රන්ගිරි දඹුලු මහා විහාරාධිපති මහනුවර අස්කිරි මහා විහාරයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල නාහිමියන් බැහැ දැකීමට එක් වූ අතර එම අවස්ථාවට අස්කිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාල නාහිමියන්ද වැඩම කර සිටියා. මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාගේ දේශපාලන දිවියට 30 වසරක් පිරීම නිමිත්තෙන් සංවිධාන කළ 30 වසරක මහින්දානන්දයේ ග්‍රන්ථයේ එළිදැක්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ සිදු කෙරුණා. ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා. මේ අතර තමන්ගේ ඡායාරූප හෝ අතින් සිතුවම් කරන ලද පින්තූර ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන්නයි අදාළ පාර්ශ්වයන්ගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරනවා. අධීක්ෂණයකින් තොරව මග දෙපස සහ උත්සව භූමිවල ජනාධිපතිවරයාගේ රුව ප්‍රදර්ශනය කරන බව නිරීක්ෂණය වී ඇති අතර තමාගේ රුව සිතුවම් කරන පිරිස වෙත සිය ස්තුතිය පුද කරන බවත් පුද්ගල ප්‍රතිරූප ප්‍රවර්ධනය තමා අගය නොකරන බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. තමන්ව විවේචනය කරන පිරිස සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද මෙවැනි ප්‍රකාශයක් සිදු කළා. ඒ පොළොන්නරුව කඳුරුවෙල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් උදේට පරාක්‍රම හමුදුරේ බන්ට් එකේ මම ඇවිදිනවා. දැන් මේ පහුගිය දවසක ඇවිදිනකොට මම හොඳ දර්ශනයක් දැක්කා. දියකාවෙක් ඇවිල්ලා මාළුවෙක් ඉන්න තැනට ඕම ගහලා මාළු අරගෙන ගලක් උඩට ගියා. ගලක් උඩට ගිහිල්ලා එයා කන්න පටන් ගත්තා විතරයි එක පාරටම දියකාව දන්නේ නැහැ. උඩ ඉඳලා උකුස්සෙක් ඇවිල්ලා මෙහෙම කරලා දියකාවගේ කටේ හිටපු මාළුව මෙහෙම කරනකොට අරගෙන යන්න ගියා. අපි ගහන ගැහිල්ල උකුස්ස ගහනා වගේ තමයි ගහන්නේ. අපි ළඟ තියෙන ඒවත් පාවිච්චි කරනවා, ඈත තියෙන ඒවත් පාවිච්චි කරනවා, අනුන්ගේ අතේ තියෙන ඒවද, අනුන්ගේ කටේ තියෙන ඒවද, ඒ ඔක්කොම අපේ ඉලක්කයට යන්න අපි එකතු කරගෙන ජයග්‍රහණය කරා යනවායි කියන එක බොහොම පැහැදිලිව කියන්නට ඕන. මනම් පිටියේ මම හදපු ප්‍රතිභාශාලාවේ මහවැලි නිලධාරීන් ඔක්කොම ගෙනල්ලා කවුද ලොකු මහත්තේ අර කැරකෙන පෑන්නස්සේ යට ඉඳගෙන කතාවක් කරමින් සිරිසේන මොනවද කරන්න කියලා ඇහුවා. කරලා තියෙන්නේ මොනවද කියලා. මම හයිකරු ෆෑන්වලම ලංගවදීමින් ඒ පුටුවල මිදගෙන තමයි ඒ කියන්නේ. බුද්ධිමණ්ඩ පෙත් තියෙනවා පැස්සීමක්. එතනදීත් මේ සිරිසේන මොනවද කෙරුවේ කියවනම් වටපිට බලපුවහම පේනවා කරපු දේවල් මොනවද කියලා හිතා. ජනාධිපතිවරයාගේ පොරොන්දු ඉටු කිරීමට නම් පාර්ලිමේන්තු මැතිවරණයෙන් 3-2 බලයක් ලබා ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පොළොන්නරුවේ පැවති උත්සවයකට එක් වෙමින්. සෞභාග්‍ය දැක්මෙන් ගොඩනැගෙන අනාගත පුරොන්නරුව පස් අවුරුදු සංවර්ධන සැලැස්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමීමේ උත්සවය අද පුරොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී පැවැත්වුණා. 2015 ජනවාරි 8 අපිව ගෙනල්ලා ඇහුවේ මාත් එක්ක දිව්‍ය ලෝකයන් එනවද නැත්නම් මහින්ද එක්ක අපාය යනවද? එහෙමයි පොළොන්නරුවේ මිනිස්සු එතුමා එක්ක දිව්‍ය ලෝක යන ගමන ප්‍රතික්ෂේප කරලායි ඔබතුමාත් එක්ක හිටගත්තේ කියන එක පැහැදිලිවම අපි කියනවා. පොළොන්නරුව වෙන කාගේවත් නෙමෙයි, පොළොන්නරුව රාජපක්ෂ වරුන්ගේ දිස්ත්‍රික්කයක් කියන එක අපි පැහැදිලිවම කියනවා. නැවත මේක වෙන කෙනෙකුට අත්පත් කරගන්න බෑ. ජනාධිපතිතුමාගෙන් ආදරෙන් ඉල්ලනවා, පුළුවන් නම් පොළොන්නරුවට දෙන්න. අපිට මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ මැතිවරණයට මුළු පොළොන්නරුවම ඔබතුමත් එක්කයි කියන පණිවිඩය අපි විශේෂයෙන්ම මෙතෙන් දිසිපත් කරනවා. පොළොන්නරුවේ දරුවන්ට අද පාසලක් නෑ. ඔබතුමා 2015 යනකොට එක ගුරුවරයෙක් හිග හිටියේ නෑ. ගුරුවරු 700ක් හිගයි. කාගේ දිස්ත්‍රික්කේද? නොවැම්බර් 16 වෙනකල් කාගේද? කාගේද? එයාගේ දිස්ත්‍රික්කේ ගුරුවරු 700ක් හිගයි. අදලා පාර්ලිමේන්තු තාම තියෙනවා. කාම විසුරුවේ නෑ. හෙට මන් දන්නේ නෑ කොහොම වෙයිද කියලා. අපි පණතක් ගෙනාවා. මුදල් ලබා දෙන්න, පළාතට සේවය කරන්න, එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව ණය වෙච්ච සල්ලි ලබා දෙන්න අපි පියවර ගන්න හැදුවා.
පනත ගෙනාවොත් පරද්දනවා කියලා අපි දන්න හින්දා අපි මේ පන ගේන්නේ නැතුව නිකයි කියලා විපක්ෂයේ ජනතාවට කියන්න ඕන අපි ආණ්ඩුව පැරද්දුවා දැන් ඉතුරු ටිකත් ඔබතුමාලා කරන්න කියලා කියන්න තමයි හිතාගෙන ඉන්නේ මුත් අපි ඒකට අවස්ථාව දුන්නේ නැහැ අපි ඒක ගෙනාවේ නැහැ ඒක නිසා සල්ලි හිර වුණා අත්ත කතාව ඒක රටක් සංවර්ධනය කරා ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවත් එක පැත්තක තියෙන්න ඕන පාර්ලිමේන්තුව පස්සට අදිනවනම් අගමැති පස්සට අදිනවනම් ජනාධිපතිවරයාට ඉස්සරහට යන්න බෑ ජනාධිපති පස්සට අදිනවනම් පාර්ලිමේන්තුවට ඉදිරියට යන්න බෑ අපි ඒක දැක්කා පෞගේ අවුරුදු පහ තුල වැඩක් කෙරුණේ නැත්තේ රට තුල අගමැති සහ ජනාධිපති අතර තිබිච්ච කබෑදීල ජනතාව මේ ගැන අවබෝධයෙන් ඉන්නවා ඒක නිසා වගකීමක් ඔබට තියෙනවා ඔබ ජනාධිපතිවරයෙක්පත් කරගත්තා ජනාධිපතිවරයාත් එක්ක ශක්තිමත් ආණ්ඩුවක් පිහිටවන්න ඕන ඒ ආණ්ඩුව පිහිටවන්න ඕන කිසි දෙයකට නෙවෙයි ජනාධිපතිවරයා එදා දුන්නු පොරොන්දු ටික ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම අපි ජයග්‍රහණය කරන්න ඕන ඒක තුනෙන් දෙකක බලයක් අපි ලබා ගත යුතුව තියෙනවා ශක්තිමත් පාර්ලිමේන්තුවක් හැදීම ත අවස්ථාවක් ළඟදිම ලැබෙනවා සමහර විට රාත්‍රියේ වෙන්න පුළුවන් අනිද්දා උදේ වෙන්න පුළුවන් ඉතින් පැතිවරණයකට සූදානම් රටේ ජනතාව අපේ පක්ෂයේ සූදානම් අද අපිට ශක්තිමත් ඉදිරියට යන්න අපි සූදානම් වෙලා ඉන්නවා මෙරට ඉතිහාසයේ විශාලතම අයිස් මද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවටපත් වූ සැකකරුවන් පස්දෙනා සහ සැකකාරියේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝග මත ඉදිරි පරීක්ෂණ සිදු කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. මද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශ ශ්‍රවණාගාරයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා. රුපියල් බිලියනයකට අධික වටිනාකමකින් යුත් අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 65ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 74ක් සමග සැකකරුවන් 5 දෙනෙක් සහ සැකකාරියක් ඒ අත්අඩංගුවට ගත්තේ ගල්ල කුඩාවැල්ල මුදුතිරේදී. ප්‍රධාන ජාරම්කරු ඉන්නේ විදේශයේ. ඔහු මාර්ගයේ බන්ධනාගාරය හරහා ලංකාවේ දැනට දියුර කර්මාන්තයේ දෙන පුදුල ලැබිලා තිබුණා. ඒ ඔස්සේ තමයි අපි පරීක්ෂණ ආරම්භ කරේ. මේ මෙහෙයුම මාස කහමාර කාලයක් තුළ දියක් කළ මෙහෙයුමක්. මේ වෙනකොට සැකකරුවන් 6 දෙනෙක් අතරම අරගෙන තියෙන අපි රැඳවුම් නියෝග දවස් 7ක් ලබා ගන්න කටයුතු කරනවා. අද දින මේ හිලම සැකකරුවන් සහ නඩු බහණ්ඩ අධිකරණ ඉදිරිපත් කරන කටයුතු කරනවා. මේ සඳහා ශ්‍රී ලංකා නායක හමුදාවේ සමුද්‍ර නෞකාව තමයි අපි අනුයුක්ත කරේ. එහි මද්රවේ නාශක කාර්යාංශ නිලධාරීනුත් අපි අනුයුක්ත කළ සිටියා. මේ ඒකාබද්ධ මෙහෙයුම තුළදී යාත්‍රා දෙකක් අතරමඟට ගෙනීම සිදු කළා. යාත්‍රා මෙහෙයුම සැකකරුවන් 4 දෙනෙක් සහ මෙම බාණ්ඩ ලබා ගැනීමට යැයි පැමිණි තවත් එක් කාන්තාවක් සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට මේ සමස්ත මෙහෙයුම තුළින් පුළුවන්කම ලැබුණා. පාන් ජනතාව නිරන්තරයෙන් පරිභෝජනයට ගන්නා ආහාරයක්. පසුගියදා අඩුකල පාන් ගෙඩියේ මිලෙහි වාසිය පාරිභෝගිකයාට හිමිවනවාද? මේ ඒ පිළිබඳ විමසා බැලීමක්. රජයෙන් ලබා දුන්න බදු සහනය වගේම තිරුගුපිට මිලෙහි අඩුවීමත් සමගම බේකිරි නිෂ්පාදනයන්ගේ මිල අඩු කළ යුතු බවට සමස්ත ලංකා බේකිරි හිමියන්ගේ සංගමය පසුගියදා අනාවරණය කළා. ඒ අනුව ඔවුන් සඳහන් කළේ පාන් ගෙඩියක මිල රුපියල් 5කින් අඩු කළ යුතු බවටයි. එම සහනය පාරිභෝගිකයාට ලැබෙනවද? අප ඒ පිළිබඳව සොයා බලමු. ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන ආහාරයක් වන පාන් සඳහා නිශ්චිත මිලක් නොමැතිවීමෙන් වෙළඳුන් හිතුමනාපයට පාන් අලෙවි කරන ආකාරය දක්නට ලැබුණා. එමෙන්ම ග්‍රෑම් 450ක බරකින් යුක්ත විය යුතු පාන් ගෙඩියක නිශ්චිත බර ප්‍රමාණය තිබෙනවාද යන්න පිළිබඳවද අප විමසීමක් කළා. අප දැන් විමසා බලන්නට සූදානම් වන්නේ වෙළඳසැල් දෙකකින් මිලදීගත් පාන් වල එම නිශ්චිත බර ප්‍රමාණය පවතිනවාද යන්න සම්බන්ධයෙන්. මේ තිබෙන්නේ අප රුපියල් 55ට මිලදීගත් පාන් ගෙඩියක්. මෙහි දැක්වෙන්නේ ග්‍රෑම් 360ක බරක්. ඒ වගේම අප රුපියල් 60කට මිලදීගත් පාන් ගෙඩියක් තමයි මේ. මෙහි දැක්වෙන්නේ ග්‍රෑම් 435ක්. මෙහිදී අපට පෙනී යන්නේ පාන් මිලෙන් පාරිභෝගිකයා පීඩාවට පත් වුණා වගේම එහි පවතින බරෙන් පාරිභෝගිකයාට දැඩි අසාධාරණයක් සිදුවන ආකාරයයි. මේ පිළිබඳව අදාළ බලධාරීන් ඔවුන්ගේ අවධානය යොමු කළ යුතු සේම පාරිභෝගිකයින්ද මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු නොවේද? මොරටුව අඟුලාන මෝදු ප්‍රදේශයේ නැවකින් වැලිගිනීම හේතුවෙන් සිය කර්මාන්තයට බලපෑම් එල්ල ඇති බවට චෝදනා කරමින් දිවරින් එම නැවවටලා මෙලෙස සිය විරෝධය පළ කළා.
අනතුරු ඔවුන් ගඩබිමට පැමිණ අගුලන පොලිසිය දෙරපිටින් දුම්රිය මාර්ගය අවහිර කරමින්ද විරුද්ධතාවයේ නිරත වුණා. තම තැන්පතු මුදල් ලබා දෙන ලෙස ඉල්ලමින් ඊටීආයි තැන්පත්කරුවන් ගෙන යන සත්‍යාග්‍රහය 6 වන දිනටත් අද ක්‍රියාත්මක වුණා. ලොකු බලාපොරොත්තුවකින් අපි නව රජයට සහාය ලබා දුන්නා. මේ වෙනකොට කියන කනගාටුයි තාම නෑ අපිට කිසිම සහනයක්. අපි අයිතිවාසික මිල සටන් කරනකොට පොලිසිය උත්සාහ කරනවා අපේ කටවහන් අපිව මර්ධනය කරන්නට. එකම දෙයයි කියන්න තියෙන්නේ මෙතන අපි මැරලා වැටුණත් මේ සත්‍යග්‍රහය නතර කරන්න. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 110 කිලෝමීටර කණුව ආසන්නයේදී ළඟම බස් රථයක් අද හදිසියේ ගිනි ගනිමට ලක්ව අතර අනතුරින් මගින්ට හානියක් වූයේ නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 31 යෝජනාවේ සමානුග්‍රහකත්වයෙන් ශ්‍රී ලංකාව විවත්වුවද මානව හිමිකම් කවුන්සිලයේ විසින් සම්මත කරලද ජනවරම අවලංගු නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවිර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. කොළඹ ප්‍රධාන පෙළේ පාසල් දෙකක එළමෙන සතියන්තයේ පැවැත්වීමට නියමිත මහා ක්‍රිකට් තරගයට සමගාමී පැවති රද පෙළ පාලියක් අතරතුර ඩිෆෙන්ඩර් රථයක් වේගය පාලනය කරගත නොහැකිව මෝටර් රථය ගැටී අනතුරට ලක්ුණේ මේ ආකාරයෙන්. සමගින් සමුගන්නට මේ සූදානම. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න tire දී සුන පරිදි හිරු SMS ප්‍රති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. ජලිත හැමෝම රාත්‍රී 9:55ට. ආයුබෝවන්.